මැත්තට මති විසබීජ නසන කරාබුනට තෙරතියෙන ලෝගාට වලින් මදින් ඕනේ. පිවිතුරු හෙළවරුමේ ප්‍රධාන ලේකම්වරයා සහ ගලගම ධම්මරංසි ස්වාමීන් වහන්සේලා කරපු පැමිණිල්ලකට අනුව පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අදත් මාව පරීක්ෂණයට කැඳවලා තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. අපි මේ පරීක්ෂණයට සාවධානව මුහුණ දෙනවා. හැබැයි මේ කරන පැමිණිල්ලට අදාළව මම කරේ දේශපාලන ප්‍රකාශයක්. මේකට අදාළ කාරණා තුනක් තියෙනවා කියන්න. එකක් තමයි මේ දේශපාලන ප්‍රකාශය මේ රට තුළ වෛරය ඇති කරන ප්‍රකාශයක් නෙමෙයි. මේ ප්‍රකාශයෙන් පස්සේ මේ රට ඇතුළේ කිසිදු මහජන කැළඹීමක් ඇති වුණේ නැහැ. මේ පැමිණිලට අදාළව කියන්නේ ජනාධිපතිවරයාට තර්ජනයක් වන ආකාරයට සහ රට තුළ මහජන කැළඹීමක් ඇති වන ආකාරයට ප්‍රකාශයක් කරා කියලා. ඒතර ඒකලොන්ගේ පළවෙනි තර්කයේ බිඳ වැටෙනවා. දෙවැනි කාරණේ තමයි අපි මතු කළ තර්කය ඉතාම සාධාරණයි සහ නිවැරදි බව මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පු කරා. අපි කිව්වා වර්තමාන ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කඩ කරලා තියෙනවා, ඒක වැරදි කියලා. ඒ වැරද්ද තමයි අපි සමාජගත කරන්න උත්සාහ කරේ අපේ ප්‍රකාශ අනිකුත් කාරණා හරහා. ඒක ශ්‍රේෂ්ඨාධිකරණය ඔප්පු කරා, අභ්‍යාචනාධිකරණය ඔප්පු කරා. ඒතර ඒ තර්කයත් බිඳ වැටෙනවා. ඊළඟට මේ පැමිණිල්ල කරපු අයගේ ස්වභාවය, ගලගම ධම්මරංසි හාමුදුරුව කියලා කියන්නේ ඒ අයත් එක්ක ඉන්න අනිකුත් ස්වාමීන් වහන්සේලා, ඒ වගේම පිවිතුරු හෙළවුරුමේ ලේකම්වරයා, ඒ වගේ මෙහි නායක උදේ ගම්මන්පිරලා වගේ අය දිගින් දිගටම මේ රටේ ජාතිවාදී අවුස්සන්න කටයුතු කරපු අය. අපි දැක්ක පහුගිය සතියෙත් කලින් සතියෙත් ඒගොල්ලෝ මේ රටේ ජාතිවාදී අවුස්සලා අන්ත ආගම්වාදී අවුස්සලා නැවත දේශපාලන බලය ලබා ගන්න උත්සාහ කරනවා. ඒ අපි දශක තුනක යුද්ධයකට මුහුණ දීපු අය. තවදුරටත් මේ රටේ ලේ හලන්න ඉඩක් නැහැ. එහෙම අපි ඉඩ දෙන්නෙත් නැහැ. නමුත් සිංහල මුස්ලිම් දෙමළ මිනිසුන්ගේ ලේ මතින් නැවත දේශපාලන බලය ලබා ගන්න ගම්මන්පිරලා උත්සාහ කරනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂලා උත්සාහ කරනවා. ඒ කණ්ඩායමේ අය, ඒ රෙජිමේ අය. ඒතර මේ රෙජිමය එකතු වෙලා තමයි අපිට පැමිණිලි කරන්නේ. ඒ වගේම අපට පේනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ යහපාලනය. මේ වගේ ජාතිවාදී අවුස්සන්න ප්‍රකාශ කරන අයට අද පැමිණිලි නැහැ, පරීක්ෂණ නැහැ. නමුත් දේශපාලන ප්‍රකාශයක් කරපු සමන්රත්න ප්‍රියට පැමිණිලි කරලා මර්ධනයට ලක් කරන උත්සාහ කරනවා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට මතක් කරනවා, ඔහු ජනාධිපති පුටුවේ ඉඳන්වත් මම ආසන්න වශයෙන් රැස්වීම 200කට වඩා කතා කරපු බව. ඒවත් මතක තියාගෙන මේ මර්ධනය කැමති නම් දිගටම කරන්න කියලා අපි ඉල්ලනවා. මම 2015 ජනාධිපතිවරණයේදීත් යම් සැලකියුතු කාර්යභාරයක් කරා. 2015 අගෝස්තු 17 මහමැතිවරණයේදීත් සැලකියුතු කාර්යභාරයක් කරා. ඒක මේ රටේ දේශපාලඥයෝ බලයට පත් වෙච්ච අය, මේ රටේ ජනතාව දන්නවා, අපිත් එක්ක ඉන්න අය දන්නවා. නමුත් ඒ අවස්ථා දෙකේදී මම කිසිම තනතුරක් බාරගත්තේ නැහැ. ඒ වගේම මම මේ මොහොතෙත් කිසිම තනතුරක් බාරගන්නේ නැහැ. මම සහ අපි එකතු වෙලා මේ රටේ හදපු මතවාදයක් තියෙනවා. මිනිස්සුන්ට කරපු දේවල්, කියපු දේවල් තියෙනවා. ඒ කියපු දේවල්, හදපු මතවාදය ජයග්‍රහණය කරනකම් අපි මේ රටේ අහිංසක දැලන පෑගෙන මිනිස්සුත් එක්ක ඉන්නවා. එහෙම නැතුව තනතුරු අරගෙන, වරදාන අරගෙන ඒවැන් සෑහීමකටපත් වෙන අපේ බලාපොරොත්තුවක් නැහැ. විවිධ අය තනතුරු ගන්නවා, ඒ ගැන අපිට ගැටලුවකුත් නැහැ. ඔවුන් විශ්වාස කරනවා නම් ඒ තනතුරු වලට ඔවුන් සුදුසුයි කියලා. ඒ තනතුරු අරගෙන මේ රටේ වැඩ කරන එකයි වගකීම වෙන්නේ. කිසිසේත්ම නැහැ මේට පෙර ආණ්ඩුකාර දුරයක් පිරිනැමුවා නක්ෂත්‍රයට අදාළ කාන්තාවකට. අපි ඒ මොහොතෙත් කිව්වා ඒක නුසුදුසුයි කියලා. ඔහු පත් කළ ජනාධිපති ලේකම්වරයාම නුසුදුසුයි. අපි ඒ මොහොතේම මම පූජ්‍ය මාදුළුවාය සෝභිත ස්වාමීන් වහන්සේ ගිහිලා ජනාධිපතිවරයාට කිව්වා ඔහු ජනාධිපති ලේකම්කමින් ඉවත් කරන්න කියලා. ඒ වගේ දිගින් දිගටම කරේ නුසුදුසුපත් වීම. ඒ වගේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීක් පත් කරා. ඔහු අද රිමාන්ඩ් බන්ධනාගාරයේ මට මතක හැටියට අල්ලසක් අරගෙන. ඒ වගේ නුසුදුසුපත් වීම දිගින් දිගටම කරන බව තමයි පේන්න තියෙන්නේ.